රුවන්මැලි මහා සෑය පැත්තට වන්දනා කරගෙන මේ වැඩ ඉන්නේ මේ ලංකා භූමියට බිහි වෙච්ච අතිශ්‍රේෂ්ඨ දැහැමි නායකෙක් දුටුගැමුණු මහරජතුමා මේ දැහැමි රජවරු අපේ රට පාලනය කරපු කාලෙදී අපේ රට මුළු ලෝකෙම ශ්‍රේෂ්ඨ රටක් බවට පත් වෙලා තිබුණු කාලේ ඒ කාලේ මේ පොළවේ ජීවත් වෙච්ච මිනිස්සු මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු මේ රටේ පුරවැසියෝ මොනතරම් ආඩම්බර විදිහට මොනතරම් ශ්‍රේෂ්ඨ විදිහට ජීවත් වෙන්නට ඇද්ද මේ පොළොව තලේ ඒ කාලේ මේ මහා ධර්මිෂ්ඨ රජවරුන්ගේ නායකත්වයෙන් ඒ කාලේ අපේ රටේ සාඩම්බර පුරවැසියෝ අපේ මුතුන් මිත්තෝ මේ ඉදි කරපු මහා නිර්මාණ මේ මහා නිර්මාණ සුද්දට ගෙනහැල්ලා පෙන්නලා තමයි අදටත් අපි ඩොලර් හොය හොයා ජීවත් වෙන්නේ බාගතා ඒ කාලේ මේ මිනිස්සු දකින්නට ඇති අපේ රටට මේ වගේ ඉරණමක් අත් වෙනවා කියලා ඇත්තටම හිතලා බලපුවාම ඒ කාලේ හදපු මේ මහා වැව් වලින් ඒ කාලේ හදපු මේ මහා නිර්මාණ වලින් තමයි අදටත් අපේ පරපුර අපි ජීවත් වෙන්නේ අදටත් මේ කාලකන්ණි නායකයෝ ඒව පෙන්න තමයි මේ රටට ඩොලර් හොයන්න දඟලන්නේ මේ රට සංවර්ධනය කරන්න දඟලන්නේ මේ රටට සතවර්ෂ ගණනාවකින් හරි නායකෙක් බිහි වුණේ නැහැ අවුරුදු 70 ගානක් දේශපාලනය කරනවා කියලා කියාගෙන ඒ අවුරුදු 70 ගානේ ඇතුළෙම පෙරලි පෙරලි කාලෙන් කාලෙට බලයට පත් වුණු අපේ අහිංසක මිනිස්සුන්ව රවට්ටපු ඒ දේශපාලනය ඒ සමස්ත දූෂිත දේශපාලනයම අද වෙද්දි අසාර්ථකයි කියලා අපේ ඇස් ඉස්සරහම ඔප් වෙලා තියෙනවා අපි අද ඒ දේශපාලනයේ ආදීනවයන් හොඳින් අත් විඳිනවා මම කතාව පටන් ගත්තේ අපේ දුටුගැමුණු රජතුමා ගැන අද මේ රට ධර්මිෂ්ඨ විදිහට පාලනය කරපෝ මේ රට ගොඩනගපෝ මේ රටේ මහා නිර්මාණ ඉදි කරපෝ ඒ රජවරු ඒ ශ්‍රේෂ්ඨ උතුම් නායකවරු ඒ මහා ශ්‍රේෂ්ඨ රටේ ජාතියට මොකද වුනේ කියලා අද හඬා වැළපෙනවා ඇතේ හැබැයි කවදාවත් අමතක කරන්න එපා මේ රට එක්ක මේ රටේ මිනිස්සු එක්ක කවදාවත් කිසිම කෙනෙක්ට සෙල්ලම් දාන්න බෑ මේ රට මුළු ලෝකෙම වෙනුවෙන් දහම් භාණ්ඩාගාරය රඳාගෙන සිටින රටක් අද අපේ රටේ මිනිසුන්ට කන්න බොන්න නැති වුණත් ඒ බුදුදහමට තියෙන ආදරය ඒ පන්සලට තියෙන ආදරය ස්වර්ණමාලී මහා චෛත්‍යයට තියෙන ආදරය ඒ කරන වත්පිළිවත් කිසිම විදිහකින් අඩු වෙලා නැහැ අපේ මිනිස්සු මේ විඳින සියලුම දුක් කරදර මැද්දෙන් සමස්ත දූෂිත දේශපාලනයට සම්බන්ධ නැති පරාර්ථකාමී මිනිසුන්ගේ දුක දැනෙන දැහැමි නායකත්වය බිහි වේවි